බෑලි දෙරනාරන සමග සජීවීව අද දවසේ පුවත්පත්වල කාටුන් වලට අපි යමු. ඒ අනුව මුලින්ම උපුට ගන්නවා මම පංකජ රුවින්දගේ සරදම් කාටුනේ. උතුරේ දකුණේ බිඳුනුසිත් එක්කරමු කියලා ජනාධිපතිතුමා කිව්වා. ඒ වුණාට මැදමූලණයි අත්තනගල්ලේ බිඳුනුසිත් එක්කරමු කියලා කිව්වේ නැහැනේ. ඒ අනුව මැදමූලණයි අත්තනගල්ලේ බිඳුනුසිත් එක්කාසුණු දාට තමයි මේ හැමදේම හරියන්නේ කියලා සරදම් කාටුනේ කියනවා. තිසේවා විශ්ව ගිනා වැස්ස හිටපු අධ්‍යාපන ඇමතුමා ඉන්නේ අල්ලස් චෝදනාවලින් බේරලා දෙන්න කියලා මම වයිමටවත් කියමු නේද සර් කියලා වෙලා කියනවා. වැඩක් නෑ, දැන් එයත් අනික් පැත්ත පැනලා ඇති වයිමත්. ඉතින් එයාට කියලා වැඩකුත් නෑ ඔය අල්ලස් චෝදනාවලින් බේරන්න කියලා වෙලා. එතුමන් නම් දැන් එපා වෙලාලු ඉන්නේ එච්චර පිරිසිදුර වැඩ කළා ඒ විදිහට කියන එකට. මේ තලංගම ජයසිංහේ පලාමල්ල මම නිකාය දෙකෙන්ම මහාන වෙලා වුණා. ඒක හොඳ නැද්ද බං කියලා අහන්නේ හේම කුමාර මහත්මයා වගේ කෙනෙක්. දෙකම එපා වෙලාද සර්, දැන් උපාසක වෙලා ඉන්නේ. එතකොට අපේ ජනතාව අහන්නේ කතාව ඔය විදිහට. මේ කැමිලස්ගේ මෙහෙ රටේ මැඩම් පොතක් ලියන්න පටන් අරන් සිරිවිරිස්. එයා ගැන කලින් ලියලා තියෙන පොතට මොකක් වෙයි දන්නේ නැණේ මගොඩිස්තුමා කියලා අයිවන් මහත්මයා පොතට මොකක් වෙයි දන්නේ නැහැ කියලා රිවිර කියනවා. මේ අයියෝ සිරිසේන ජනපති කාර්යාලයට ආත් වාහන ගැන අහන්න මෙන්න සුමනදාසකින් කියලා එවලා රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා බං. ඒකට ඉතින් සුමනදාස හොයාගෙන ඉන්න පෑස රොකොට මිස්සෙල්ලා. ඇයි සුමනදාස මහත්මයා පේන්නේ එහෙම නැද්ද? අද දවසේ කාටුනේ ඔය මේ සමය. මහින්ද ආනන්ද අලුත්ගමගේ කියනවා මට විතරක් නෙමෙයි හිටපු ඇමතිරු 58කට අල්ලස් චෝදනා තියනවා කියලා. මීයක් කඩන්න අතලෙව කන්න එපාය බං. අද දවසේදී සමයන් කාටුනේ කියන්නේ එහෙම. මේ අද දිවයින කාටුනේ හිටපු ජනාධිපතිතුමාගේ මන් දන්නේ සාටකයක් තියෙන කෙනෙක්ගේ අත උඩ වහලා හිටියලු ගිරවේ. අපි කියමු ගිරවඩ විමල් කියලා. ඉංගිරව හොඳ ලස්සන්ට හිටියලු පැහැදිලි පේන්න දාලා ලස්සන කොන්න පීරලා හොඳට හිටපු ගිරව. එක පාර අත නැති වුණාලු. ඒ එදා මේ අද එක පාර අත නැති වෙච්ච ගමන් ගිරවගේ කොණ්ඩේ අවුල් වෙලා අපහැදිලි වෙලා ඔක්කොම එච්චර ෂුවර් නැහැලු වෙන්ද වගේ ගිරව හරි අප්සෙට් එකෙන්ලු ඉන්නේ මේ දවස්වල දිවෙන කාටුනේ කියනවා. මේ අද කැමිලස්ගේ දවසට ඔක්ක අයවැයට අපෙන් සහන කියලා එනකොටම මේ මොකද්ද කරන්නේ වත්මන් නිමල් සිරිපාල සිල්ල මහත්මයා වගේ කෙනෙක් ගහන්නයි හදන්නේ සහන වලින්. සුවාරිස් දාස අප්පලානගේ සිරිපාල මහත්මයා ඉන්නවා. කෝ ෆයිල් උස්සන් ගියාට එකෙක් යවුවද හිරේ? නිමල් සිරිපාල සිල්ල මහත්මයා අහන්නේ එහෙම. අර රාජපක්ෂ මහත්මයා ළඟ තියෙනවයි කිව්ව ෆයිල් ටිකවත් දීලා බලමුද එහෙනම් කියලා සුවාරිස් අහනවා. ෆයිල් ගෙනිච්චර මේගොල්ලොත් මුකුත් කරේ නෑනේ කියලා. එතුමා කාටුනිය තලන්ගේ ඊට පස්සේ දුප්පතුන්ට සහන සලසන අයවැයට සර්ලා හැමෝම අත උස්සද්දී විමල් වීරවංශ පාර්ලිමේන්තුවේ නොහිට නැගිට එළියට ගියාලු නේද සර්? ගමනක අවසානි බං, ගමනක අවසානි කියලා තමයි අද මේ කියලා තියෙන්නේ. මේ අතරේ මම එනවා දංජන ඉන්ද්‍රජිත්ගේ කාටුනේට. ඔළුවේ අත ගහගෙන ඉන්නේ දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා වගේ කෙනෙක්, ජනාධිපතිතුමා වගේ කෙනෙකුත් ඇවිල්ලා ඉන්නවා. මේ ජෝන් බාස් යහ පාලනය කියන එකේ පාලනේ කපල යහ වෙනම අරගෙන පාලනේ ළඟ තියාගෙන කියතෙන් යහ විසි කරලා දාලා වෙන බාස් කෙනෙක් හිටියේම නැද්ද මේ ජෝන් බාස් සැරෙන්න කියලා කාටුනෙන් අහනවා. ඒ අහන වෙලාවේ මම ඊට පස්සේ එන කාටුනේ තමයි අද ලස්සන කාටුනයක් අද පුවත්පතේ කාටුනේ. එදා පොලිසිය නූල් දාලා ලොකු අත්තලින් උඩ නැටෙව්වා රූකර නටවනෝ වගේ. ඒ හැබැයි නූල් පෙවුණා. මෙදා පොලිසිය හැමම නටවනවා, වෙනසක් නැහැ. හැබැයි දේශපාලඥයෝ අර යටින් අත දාලා අර මපට් අනිත් විදිහෙන් නටවන්නේ, අර අත ඇතුළට දාලා. අන්න ඒ විදිහට තමයි කරන්නේ. ඒ හින්දා ජනතාවට එදා නටවනකොට නූල් වලින් නටනවා කියලා පෙවුණා. හැබැයි අද පොලිසිය නටන නැටිල්ලට පේන්නේ නැහැ ඒගොල්ලෝ නූල් වලින් නටන්නේ කියලා. ඊට පස්සේ වෙබ් අඩවියට යන්නේ. වෙබ්බුවා කාටුනේ මම උපුටා දක්වන්නේ. වෙබ්බුවා ඉන්නවා මහින්ද ආනන්ද ඇමතුමා වගේ කෙනෙක්. 2005 ඉඳලා 2001 ඉඳලා 2005 වෙනවා ෆයිල් අරගෙන යනවා. 2001 2005 එක්සත් ජාතික පක්ෂ රජයේ දූෂණ වංචාගෙනත් අල්ලස් කොමිසමට පැමිණිලි කරනවා කියලායි කියන්නේ. පක්ෂ විපක්ෂ කණ්ඩායම ඉතින් අල්ලස් කොමිසමට පැමිණිලි කියන පුවත බලන ගමන් වෙබ්බුවා අහනවා, ඇත්තටම මන්ත්‍රීතුමා ඔය පැමිණිලි වලින් ජනතාවට නම් සෙතක් වෙයිද කියලා. ජනතාවට සෙතක් වෙයිද කියලා අහන වෙලාවේ ඊට පස්සේ මම එන්නේ අද 16 කාටුනේ. නාම යෝජනා මණ්ඩලයේ තියෙනවා වෙනම, එහා පැත්තේ තියෙනවා මුරකාරයෙක්ගේ පුටුව, මෙතන ඉන්නවා නිලධාරිනියක්, ආරක්ෂක නිලධාරිනියක් ඇවිල්ලා තින්නේ. දෙන්නේ නැහැ නාම යෝජනා, මං කැමති නැති කට්ටියට කියලා හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියවද්ද මන්ද බැටන් පොල් අරගෙන ආරක්ෂක නිලධාරිනිය වෙලා ඉන්නේ. දෙන්නේ මගේ කට්ටියට විතරයි නාම යෝජනා. එහෙමද ලංකාදීප කාටුනිය. අවසන් කාටුනේ මම උට දක්වනවා අද දවසේ. මම උට ගන්න සුජීවගේ විගඩම් කාටුනේ. කඹයක් කරේ දාගෙන හිටපු ආචාර්යවරේ කවු කන්නාඩි පැලඳ මෙන්න ඇවිද යනවා. යන ගමන් කියන කවිය තමයි මේ.
කොරපු වැඩ මඤ්ඤං අතහැර දමමි දැඤ්ඤං කඹය රැක ගඤ්ඤං මමත් යහපාලනේට එඤ්ඤං අද දවසේ ඤං කවිය තමයි ලංකාදීප කාටුනෙන් උපුටා ගත්තේ මේ සමග